අයිබෝවන් 2018 මැයි මස 7වන දින සිට 2018 මැයි මස 13වන දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ආර්ථික වශයෙන් ඉතාමත්ම යහපත්. ඒ වගේම තමයි විවිධ ශේත්‍රයන්ට යොමු වීම තුළින් ඔබට ආදායම් මාර්ග වැඩි කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ පවුලේ සමගියට යම් යම් බාධක ඇතිවීමට වැඩි ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබට අධ්‍යාපන ශේෂය නැත්නම් අධ්‍යාපනයේ සම්බන්ධව යම් රැකියාවක් කරන අයෙක් නම් ඉතාමත්ම යහපත් තත්ත්වයක් මෙම සතිය තුළ පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඌෂ්ණාධික රෝග තත්ත්වයන් වැඩිවීමට වැඩි ඉඩකඩ පවතින නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සුභ වර්ණය රතු පැහැය, සුභ දිනය සඳුදා දිනය, සුභ අංකය අංක 3. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ වෘත්තීමය වශයෙන් නැත්නම් රැකියාමය වශයෙන් ඉතාමත්ම යහපත්. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව මෙම සතිය තුළ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි රාජකාරීමය වශයෙන් යම් යම් කෙටි ගමන් බිමන් ඇති වෙන්න පුළුවන්. ඔබට මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී තරමක් දුරට කල්පනාකාරීව කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබට මෙම සතිය තුළ ගේ දොර කටයුතු නැත්නම් යුග දිවිය සම්බන්ධ කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වගේම දේපොළ සම්බන්ධ ගැටලු වලින් සහ ඔබ නව නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තුවක් තිබුණනම් එයට ඉතාමත්ම සුබයි. ඔබට ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙන අයෙක් නම් යම් යම් නොගැලපීම් නිසා යම් ප්‍රශ්න ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. මෙම සතිය තුළ ඔබට සුභ වර්ණය වෙන්නේ නිල් පැහැය, සුභ දිනය වෙන්නේ බදාදා දිනය, සුභ අංකය අංක 8. මිථුන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම සුබයි. විශේෂයෙන්ම අධික වියදම් නැත්නම් මුදල් නාස්ති වීම බලාපොරොත්තු වෙන්න පුළුවන් සතියක්. ඒ නිසා නිසි කළමනාකරණයෙන් යුතුව කටයුතු කරන්න. ඔබගේ ගේ දොර කටයුතු සම්බන්ධව නැත්නම් යුග දිවිය කටයුතු සම්බන්ධව ඉතාමත්ම සුබදායක ප්‍රතිඵල මෙන්ම දරුවන්ගේ කටයුතු සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් සතියක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සාර්ථක වෙනවා. වගේම ඔබ විවාහ නොවී සිටි අයෙක් නම් මංගල යෝග මෙම සතිය තුළ ඔබට උදා වීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ හිමි කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මෙම සතිය තුළ ඔබ දුරට යෑමට නැත්නම් ඔබ වාසය කරන ප්‍රදේශයෙන් ටිකක් පිටතර යෑමට බලාපොරොත්තුවක් තිබුණනම් එම කටයුතු පවා සාර්ථක වේවි. සුභ වර්ණය කොළ පැහැය, සුභ දිනය බදාදා දිනය, සුභ අංකය අංක 6. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ මතයේ සිටම කටයුතු කිරීම තුළින් විටක ඔබට යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි ස්ථානගත වෙනස්කම් රැසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වගේම ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම යහපත්. ඔබගේ වියදමට සරිලන ආදායමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වගේම මිල මුදල් සම්බන්ධ කරුණු කාරණාවලදී නම් තරමක් දුරට ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ගේ දොර කටයුතු වලදී කල්පනාකාරී වෙනව. වගේම ඔබගේ රැකියා ස්ථානය තුළ ඔබ බොහොම ප්‍රවේශමෙන් ඔබගේ වචනය ප්‍රවේශම් කරගෙන කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට අර්සස් රෝග වැනි රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. සුභ වර්ණය ක්‍රීම් පැහැය, සුභ දිනය වෙන්නේ සඳුදා දිනය, සුභ අංකය අංක 7. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ රැකියා කටයුතු අංශ සුබදායක තත්ත්වයකට පත්වෙන. විශේෂයෙන්ම ස්ථානගත වෙනස්කම් රැසකට මුහුණ දීමට හැකියාව තිබෙනවා. වගේම ඔබගේ මුදල්මය තත්ත්වය, මූල්‍යමය තත්ත්වය ඉතාමත්ම සුබයි. ඔබගේ තැන්පත් ධනයක් ඔබට ඉතිරි කර ගැනීමට හැකියාව තිබෙනවා. වගේම ඔබගේ යුග දිවිය සම්බන්ධ කටයුතු වලදී බොහෝ දුරට ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න උත්සාහ කරන. සමහර විට වාද භේදයන්ට පවා යම් යම් ඉඩකඩ තිබෙනවා.
ඒ වගේම තමයි දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඉතාමත්ම සුබදායක තත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලදී යම් යම් ප්‍රමාදයන් බාධක ඇති වෙන්න පුළුවන් සතියේ අවසාන දින කිහිපය තුළ. ඒ වගේම තමයි ඔබට හෘද රෝග තත්වයන් තිබෙන අයෙක් නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර මෙම සතිය තුළ ලබා ගැනීමට උත්සාහ කරන්න. සුබ වර්ණයේ රතු පැහැය, සුබ දිනය ඉරිදා දිනය, සුබ අංකය අංග 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ රැකී රක්ෂා කටයුතු වලදී වෙනත් අයගේ සහයෝගය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබ විදේශගත වී සිටින අයෙක් නම් ඉතාමත්ම සුබයි වගේම මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී තරමක් දුරට සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ ආදායම් තත්ත්වය ඉතාමත්ම ශක්තිමත් වෙනවා වගේම තැන්පත් ධනය වැය කර ගැනීමට මෙම සතිය තුළ හැකියාව තිබෙනවා. ඔබ හවුල් කටයුතු වලට සම්බන්ධ වීමට නැත්නම් හවුල් ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් තිබුණා නම් එයින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වගේම ගේදර කටයුතු වලට ඉතාමත්ම යහපත්. හැබැයි ඔබ හැඟීම් වලට වහල් නොවි කටයුතු කිරීම තුළින් ඔබට මෙම සතිය තුළ බොහෝ ජයග්‍රහණයන් හිමි කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඔබට කොන්දාශ්‍රිත යම් රෝගී තත්ත්වයක් තියෙන අයට නම් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සුබ වර්ණයේ කොළ පැහැය, සුබ දිනය වෙන්නේ බදාදා දිනේ, සුබ අංකය අංක 6. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට රැකී රක්ෂා කටයුතු නැත්නම් වෘත්තීමය කටයුතු ඉතාමත්ම සුබයි. විශේෂයෙන්ම ඔබට වෘත්තීමය වශයෙන් යම් යම් ගමන් බිමන් වැඩි වෙන්න පුළුවන් වගේම විදේශයක සිටින අයෙක් නම් ඔබට ඉතාමත්ම සුබදායක තත්වයක් ඔබගේ ආර්ථිකයේ නැත්නම් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම සතිය තුළ ඔබට විවිධ ශේෂ්‍රයන් වලින් ආර්ථික වාසි උදා කර ගැනීමට හැකියාව පවතිනෝ වගේම ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන අයෙක් නම් මෙම සතිය ඉතාමත්ම යහපත්. විශේෂයෙන්ම ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන නම් මෙම සතිය තුළ ප්‍රවේසම් වීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මුත්‍රාශ වැනි රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. සුබ වර්ණය නිල් පැහැය, සුබ දිනය සිකුරාදා දිනය, සුබ අංකය අංක 8. වොච්චික ලග්නය. වොච්චික ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ඉතාමත්ම සුබදායකයි. වෙළඳ ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින අයට සුබයි වගේම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්න පුළුවන්. අධික මුදල් වියදම් මෙම සතියේ අවසාන දෙක තුළ සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබගේ ගේදොර කටයුතු වලදී ඉතාමත්ම විමසිලිමත්ව කටයුතු කරනෝ වගේම එහෙම නැත්නම් ඔබට ඔබගේ පවුල තුළ නැත්නම් ඔබගේ ගෘහ ජීවිතය තුළ සමගියට පවා යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉඩකඩම් නිවාස මිලදී ගැනීමට යම් බලාපොරොත්තුවක් තිබුණ නම් ඔබ යම් රැවටීම් වලට හසු වීමට ඉඩකඩ පවතිනවා. ඔබ විදේශගත වීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් අධ්‍යාපන කටයුතු හැදෑරීම නැත්නම් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් තිබුණ නම් ඒ සඳහා ඉතාමත්ම සුබදායක සතියක්. සුබ වර්ණය වෙන්නේ රෝස පැහැය, සුබ දිනය අඟහරුවාදා දිනය, සුබ අංකය අංක 2. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ රැකී රක්ෂාවල නැත්නම් ඔබ කොන්ත්‍රාත් කරන අයෙක් නම් ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් ජලය ආශ්‍රිත යම් රැකියාවක් කරන අයෙක් නම් ඉතාමත්ම සුබයි. විශේෂයෙන්ම ඔබ එවැනි ශේෂ්‍රවලට මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් යහපත් ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ආදායම් මාර්ග, ඔබට නව ආදායම් මාර්ග මෙම සතිය තුළ විවෘත වෙනවා වගේම ඔබගේ රැකියා ස්ථානය තුළ නැත්නම් ඔබගේ ගෘහ ජීවිතය තුළ ඉතාමත්ම සුබදායක තත්වයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට වැඩිහිටි විරෝධතා තරමක් දුරට එල්ල වෙන්න පුළුවන් සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන් වගේම වැටීම්, තැලීම්, සීරීම් වැනි තත්වයන් වලට මුහුණ දීමට ඔබට සිදු වේවි. සුබ වර්ණයේ රන්වන් පැහැය, සුබ දිනය වෙන්නේ බ්‍රහස්පතින්දා දිනය, සුබ අංකය අංක 4. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී තරමක් දුරට ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. විශේෂයෙන්ම ආගමික ශේෂ්‍රයට නැඹුරු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම යම් යම් වාද භේදයන්ට මැදිහත් වීමක් සිදු වේවි. ඒ නිසා ඔබ එයින් ඔබට යම් ගැටලු සත්‍යයන් මුහුණ දීමට සිදු වෙනවා.
ඒ වගේම තමයි ඉඩම් නැත්නම් නිවාස මිලදී ගැනීමට නැත්නම් ඒ සම්බන්ධ කටයුතු වලදී ගැටලු තත්ත්වයන් උදාකර වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කළ යුතු සතියක්. විශේෂයෙන්ම මෙම සතිය තුළ මුත්‍රා රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් බඩවැල් ආශ්‍රිතයම් රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සුභ වර්ණය නිල් පැහැය. සුභ දිනය වෙන්නේ සිකුරාදා දිනය. සුභාංකය අංක 6. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න. විශේෂයෙන් ඔබගේ රැකියා ස්ථානය තුළ ඔබ බොහොම උත්සාහයෙන් බොහොම උද්‍යෝගිමත්ව කටයුතු කරනා වගේම මෙම සතිය තුළ ඔබට රැකියා ස්ථානය තුළ යම් සතුරු කරදරයන් ඇති වෙන්න පුළුවන්. ඔබ විදේශගත වීමට යම් බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ සඳහා සුබයි වගේම ඔබට ආර්ථිකමය වශයෙන් මූල්‍යමය වශයෙන් සතියේ අවසාන දින කිහිපය ඉතාමත්ම යහපත්. ඒ වගේම තමයි ගේදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතු වලදී තරමක් දුරට සැලකිලිමත් සහ කල්පනාකාරීව කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබගේ දරුවන්ගේ කටයුතු වලදී සාර්ථක ප්‍රතිඵල උදාකර ගැනීමට මෙම සතිය තුළ හැකියාව තිබෙනවා වගේම තරුණ තරුණියන් අතර තිබෙන නැත්නම් ඔබ ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙන අයෙක් නම් එම සම්බන්ධතාවයන් වලට බොහෝ අයගේ උදව් උපකාර ලබා ගන්න පුළුවන් සතියක්. සුභ වර්ණය වෙන්නේ නිල් පැහැය. සුභ දිනය වෙන්නේ සෙනසුරාදා දිනය. සුභ අංකය අංක 5. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ප්‍රධානීන්ගෙන් ආධාර උපකාර ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ස්ථානගත වෙනස්කම් වලට මුහුණ දීමට වැඩි ඉඩකඩ පවතින නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරනා වගේම ඔබගේ ආර්ථික තත්ත්වය ඉතාමත්ම යහපත්. ඔබගේ මුදල් නාස්ති වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සතිය අවසාන දින කිහිපය තුළ අවසාන දින දෙක තුළ මේ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබ ගේදොර කටයුතු සම්බන්ධව නැත්නම් ඔබ විවාහ නොවී සිටි අයෙක් නම් විවාහ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඉතාමත්ම සුබයි. වගේම යම් යම් අපවාද චෝදනාවලට නැත්නම් ඔබගේ ගෞරවයට හානි සිදුවීම් මෙම සතිය අවසාන දින දෙක තුළ සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට මෙම සතිය තුළ ශරීර සෞඛ්‍ය නැත්නම් හෘද රෝග පීඩා නැත්නම් ඔබට සම්මාශ්‍රිතයම් රෝග පීඩා තත්ත්වයක් තිබෙනවා නම් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. සුභ වර්ණය රන්වන් පැහැය. සුභ දිනය අඟහරුවාදා දිනය. සුභ අංකය අංක 2. මා මේ ඔබට අද ඉදිරිපත් කරේ සමස්තයක් විදියට පොදු පලාපලයක් පමණයි. සමහර විට ඔබගේ කේන් සටහන තුල තිබෙන යම් ග්‍රහ තත්වයන් මත නැත්නම් 22 වන දෙර්කානාධිපති 64 වන නවාංශකාධිපති වැනි ග්‍රහ තත්වයන් මත මෙම තත්ත්වය වෙනස් වීමට වැඩි ඉඩකඩ පවතිනවා. තවත් මෙවැනිම වූ ලග්න පලාපල විස්තරයකින් හමු වෙන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි. දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ලග්න පලාපල දාපු සැනින් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අපගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබට දෙවි පිහිටයි.